යතත්කේන හිරු ප්‍රවෘත්ති සමගින් රයනතුරක් සම්බන්ධයෙන් පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ගෝනපීනුවල ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පියුසුමේ ප්‍රවේශ මාර්ගයක් අවහිර කරමින් අද පසරු එකට පමණ මෙම උද්ඝෝෂණය ආරම්භ කෙරුණේ ගෝනපීනුවල මං සඳීන්. උද්ඝෝෂණයේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට බද්දේගමින් නැති පියුසුම් මාර්ගය හා ගාල්ල්පිටිය ප්‍රධාන මාර්ගය අවහිර වුණා. විරෝධතාකරුවන් ටයර් පුලුස්සමින් තම විරෝධය පළ කළේ මෙලෙසින්. उद्घोषण अतर तेलिकड पुलिस निलधारी जी प्रत्येक अदाल स्थान पेमी उद्घोषक पुलिस गलमूल प्रहार इलकला පසු උද්ඝෝෂකයන් ගෝනපීනුවල නගරයේ සිට පාගමනින් ගෝනපීනුවල රුස්කනුව අභියසට පැමිණියා. එෙහිදී හික්කඩුව, වක්වැල්ල, ගාල්ල ඇල්පිටිය යන මාර්ගවල සහ මැදේගම දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේද සම්පූර්ණයෙන් අවහිර වුණා. තත්ත්වය පාලනය කිරීමට පොලිස් ස්ථාන කිහිපයකින් නිලධාරීන් පැමිණියද විරෝධතාකරුවන් ඔවුන්ට ප්‍රතිචාර දක්වුවේ මෙලෙසින්. ජනතාවගේ ප්‍රකෝප වීම හේතුවෙන් පොලිසිය අපමත නිදහස් කර සිටි රියානුතුරු සිදු කළ තරුණයා නැවතත් අත්අඩංගුවටගෙන මැදේගම දිසා මහේස්ත්‍රාත් චන්දි මෙදිරිමාන මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එෙහිදී නියෝග කිරුණේ සැකකරු ලබන මාස 5 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පැය දෙකකමාරකට අසන්න කාලයක් පැවති උද්ඝෝෂණය අවසන් වුණේ ඉන් අනතුරුවයි. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ඥාතීන් පිරිසක් තමන්ට පහර දී අතක් කඩා දැමු බව ගාල්ල හඳුගුරු ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. ඇය මෙම පහර දීමට ලක් වැත්තේ පසුගිය 21 වෙනිදා පෙරවරු වේය. පහර දීමෙන් බරපතල තුවාල ලැබූ තිරාණගමගේ චතුරානේ මෙවන විට කරාපිටියේ ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 3හි ප්‍රතිකාර ලබනවා. ඇය චෝදනා කරන්නේ හබරාදුව පොලිසිය මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු නොකරන බවටයි. साधारण परीक्षा कर धिपति පසුගිය ජූලි මාස 23 වෙනිදා අම්බලංගොඩ දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රියට පැන සීදි විනසාගත් තරුණියගේ පෙම්වතා ඝාතනය කළ බව ඇයගේ සොහොයුරා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා. සීදි සම්බන්ධයෙන් සැකපිට තරුණියගේ සොහොයුරා සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පසුරුවේදී. අම්බලංගොඩ සහ කන්දිගොඩ යන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පසුගිය ජූලි මාස 23 වෙනිදා පෙරවරු 10:45ට පමණ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දුම්රියට පැන සීදු විනසාගෙන තිබුණා. අනතුරින් පසු වාර්තා වුණේ මේ අවස්ථාවේ ඇය සමග සිටි බව කියන පෙම්වතා පලා ගොස් තිබූ බවයි. පෙම්වතා විසින් ඇයව දුම්රියට තල්ලු කරනු තමන් දුටු බව තරුණියගේ සොයුරා ප්‍රකාශ කර තිබුණා. මම නුරේ දලා නංගිට ගහන මෙතන දාගෙන මම කෝච්චි ස්ටේෂන් එකෙන් දැහැලා දුගෙන එනකොට තමයි අරු තල්ලු කරේ කෝච්චි එක. තල්ලු කරාද මේ? තල්ලු කරා. හොඳට. ඒ කියන්නේ ගන්න බෙල්ල තියන්න යන එක හදලා ගත්තා. නෑ නෑ මම ගාලා තල්ලු කරා. කෙසේ වෙතත් අනතුරු සිදු වූ ස්ථානයේ නිවසක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක තරුණිය දුම්රිය මාර්ගයේ තනිව දිව යන අයුරු මෙලෙස සටහන් වී තිබුණා. අනතුරින් පසු පලා ගිය බව කිව් 17 හැවිරිදි ප්‍රභාත් සංකල්පනම් තරුණයාගේ මලසිරුර පොලිසියට හමුවන්නේ ඊට දින දෙකකට පසුව ඔහුගේ නිවස අසල පාළුලිනක තිබෙදී. කෙසේ වෙතත් තම නැගණිය පෙම්වතා විසින් දුම්රියට තල්ලු කරන දුටු බවට කළ ප්‍රකාශය සොයුරා පසුව ඉල්ලාස් කරගත්තා. ප්‍රභාත් සංකල්ප තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මීටියාගොඩ පොලිසිය මියගිය තරුණියගේ සොහොයුරා වන 25 හැවිරිදි සමිත සංජීව නම් තරුණයා ඊයේ පසු රෑදී අත්අඩංගුවට ගත්තේ.
ප්‍රබහත් ගේ මරණයේ සැක සහිත වීම හේතුවෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ තම මිතුරන් දෙදෙනෙකු සමග තරුණයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලිඳී ගිල්වා ඝාතනය කළ බවයි. ඒ අනුව තරුණයා පැහැර ගැනීමට උපයෝගී කරගත් ත්‍රිරෝද රථය සහ ඔහුට උදව් කළ බව කියන අනෙක් තරුණයන් දෙදෙනාද මිටියාගොඩ පොලිසිය සැක පිටක් අරන්ගොඩ ගත්තා. ඕනද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතරෙහිදී නියෝග කිරුණේ ලබන මාස 6 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. දැනට මේතොට මුල ප්‍රදේශයේ සිදු කෙරෙන කැලිකසල බැහැර කිරීමේ ක්‍රියාවලිය ජයල ප්‍රදේශයට ගෙනීම සඳහා ඇති සූදානමට විරෝධය පළ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඒකල වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. කොළඹ ක්‍රස්වන කැලිකසල ජයල ඒකල ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විද්වත් හමුවක් ඒකල වෙළඳ මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ඊට ප්‍රදේශ දේශපාලන නියෝජිතයින් සහ ආගමික නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන් රසක් එක්ුණා. මේදී අදහස් දක්ව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පැවසුවේ එවැනි තීරණයක් සම්බන්ධයෙන් මෙතෙක් නිලතුරුතුරු නොමැති බවයි. මෙහෙම ඉල්ලීමක් මේ ආයතනට ඇවිල්ලා තියෙනවද? කොහෙවත් පාවෙන දෙයකට සහතිකය දෙන්න මම ලැස්ති නැහැ. මේ ඉල්ලීම තියෙනවා. නැහැ අපි දෙන්න. මම දැන් හොරෙන් අරගෙන ආවේ. කොළඹ නාගරික කොමසාරිස්තුමා එවලා තිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජායල. ජායල ඒකල උතේ කැල උනාගම ස්ථානයේ කොළඹ නගරයේ කසල අපහරණය. ගරු අධිකරණයේ මගින්ද මේ සඳහා අවසරය දී ඇති අතර ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික සංවර්ධන කමිටුවේදී මේ පිළිබඳ සාකච්ඡා කොට අදාළ කටයුතු සිදු කරන ලෙස උපදෙස් දෙන ලදී. එබැවින් උනාගම ඉඩමට කොළඹ නගරයේ එකතු වන කසල ප්‍රමාණය අපහරණය කිරීමට අදාළ අවසර ලබා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. මෙතන ඉන්නද ඒගොල්ලෝ? ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ. මේක හංගලා ගන්න කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමා මෙතන අගමැතිතුමාවත් පටලලා තිනවා උසාවිය අවසරයක් දීලත් නැහැ උසාවියට කරුණු වාර්තා කරලා තිනවා උසාවිය කියලා තින්නේ අදාළ ආයතන වලින් අවසර ගත්තොත් විතරක් අවසර දෙනවා කියලා මම කියනවා මෙහෙම ජායලට මේක ගේන්න කියන රජයේ කිසිම තීන්දුවක් නැහැ නමුත් කොහේ හරි ගෙන යා යුතුයි කියන තීරණයට රජයට එන්න කවදාද සිද්ධ වෙනවා මේ කතා අහන අපිට මේ ප්‍රශ්න විසඳන්න ඕන මේ ජායල මිනිස්සු එකතු වෙලා වුණොත් ඔලුවු ගේන්නේ මම දැනගන්න කරුණාසෙන් ලැහැත් වෙන ජනතා බලය ලෙප්පෝන විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සඳහා හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයේ හේතුවෙන් සුදුසුකම් සපිරූ සිසුන් බොහෝ දෙනෙකුට සරසවි වරම් අහිමි වන බවට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා. ඒ කැදවුම් කරුළු හිරු වීරසේකර මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. වෛද්‍ය විද්‍යාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ අවම කඩේම් ලකුණු ප්‍රමාණය තමයි පසුගිය අවුරුද්දවල ප්‍රකාශයට පත් කරේ. මෙවර විශේෂත්වයක් කරලා තිනවා කොළඹ දිස්ත්‍රික්කයේ උදාහරණයකට සැලකුවොත් එහෙම වෛද්‍ය විද්‍යාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ඉසෙට් ලකුණු ප්‍රමාණය වෙනම තියෙනවා. ඒ වගේ විශ්වවිද්‍යාලෙන් විශ්වවිද්‍යාලයට ඉසෙට් ස්කෝ ලකුණු ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් දැන් ගැටලුව මතුවලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ 344 වෙනියා රුහුණු විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලබනවා. හැබැයි ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කුසලතාවය 340 තියෙන කෙනා කිසිදු විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබලා නැහැ. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නීතියක් දාලා තිනවා. අදාළ විශ්වවිද්‍යාලෙ ඉල්ලුවේ නැත්තම් කොතරම් දක්ෂතා තිබුණත් ඒ විශ්වවිද්‍යාලයට යන්න ඒ විශ්වවිද්‍යාලෙ හම්බෙන්නේ නැහැ. මේ ක්‍රමවේදයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හඳුන්වා දෙන්නේ අලුතින්. ඒ ක්‍රමවේදය පිළිබඳ 2015 අවුරුද්දේ උසස් පෙළ විභාගයට මුහුණ දීපු කිසිම ශිෂ්‍යයෙක් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ. එහෙනම් අයදුම් කිරීමේදී දාපු නීතිය හින්දා විශ්වවිද්‍යාල සුදුසුකම් ඉහළින්ම ලැබලා තියෙන විශාල ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දෙනියායේ ජාතික පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සිසුන් සමග සුහද පිළිසඳරක දේදුණු අග්‍රාමාත්‍යවරයා හෙදී පාසලේ ඇති අඩුපාඩු පිළිබඳව සොයා බැලුවා. හිටපු අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරේ දරූ සමයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා දිවිනගම අරමුදලේ රුපියල් 1,1554 මුදලක් අවභාවිත කර ඇති බවට පැමිණිල්ලක් මත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිදු කළ විමර්ශනය අද අවසන් කෙරුණා. මේ අතර හම්බන්තොට මාගම්පුර වරායේ කරදීවර මංගලයේ සහ ඒ විවෘත කිරීමේ උත්සවයට රුපියල් 1,1980ක් වැය කිරීම සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිදු කළ විමර්ශනය අද අවසන් වූ අතරෙහි වාර්තාව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරතීයමට නියමිතයි. අදාළ විමර්ශනයට ප්‍රකාශ ලබා දීම සඳහා වරාය අධිකාරී හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි යන මහත්වරුන් අද එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
බිදිමත් විනිත සහ උචිත ඕනෑම ඇඳුමකින් සැරසී දෙමාපියන්ට පාසල් වලට පැමිණීමට අවස්ථාව ලබා දීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරීව සම්මත ආද සඳහන් කළේ මහව විජේපා ජාතික පාසලේ තාක්ෂණ ගොඩනැගිලි විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී සමහර පාසල් වල කියනවා මෙන්න මේ ඇඳුම් ඇඳ ගන්න නැතුව පාසලේ ගේට් එකෙන් ඇතුළට එන්න එපා කියලා. ඉතින් දැන් දෙමාපියෝ උදේම නැගිටලා දරුවන් අරන් ඇවිල්ලා ඇඳුම් මාරු කරන්න තමයි වැට යන්න තියෙන්නේ. මේ වගේ අපි හිර වෙන්න ඕනේ නෑනේ. ඊයේ චක්‍රලේඛයක් ගහන්න කියලා මම අපේ ලේකම්වරයාට උපදෙස් දුන්නා. විධිමත් ඇඳුමකින් එනවා නම් පාසලට අවශ්‍ය නෑ වෙන කිසිම බාධකයක්. ඇඳුම පිළිබඳව ගැටලුවක් කරගන්න එපා. එක එක නීති දාන්න එපා කියලා විදුහල්පතිවරුන්ට ශ්‍රීලංකාවේ නව ඉන්දියා මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී තරන්ජිත් සන්තු මහතාපත් කර තිබෙනවා. වසර 28ක විදේශ රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති තරන්ජිත් මහතා 2000-2004 කාලයේදී මෙරට ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේදී දේශපාලන අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ HIV ආසාදිනී වීමේ අඩුම ප්‍රවණතාව ඇති රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යපාලිත මහීපාල මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් බෞද්ධ සිට මාතර බලා දහවණිය වූ රජරට රජින දුම්රියට දොඩන්දුව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අද දහවල් ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතරෙහිදී දුම්රිය ගමන්ගත් මාගියුගේ මුහුණට තුවාල සිදුවීමෙන් ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.